भूगोल विद्याव उसास पेल पुनरीक्षण पाडम मालावे देवनि पियवर लेस अद अप ओब हमुवट एवित इन्नवा ओब मीट पेरिन संबंध वुना पुनरीक्षण पाडम मालावे पलमु पियवरट एदी अपि अवधानय यमु कले भूरूप निर्माणय संबंधवाय भूरूप निर्माणे पलमु सह देवन गणे भूरूप निर्माणे पिलिबंधव अपि अवधानय यमु कला अद अपे अवधाने यमुकरण्ये तुंगन गणे भूरूप निर्माणय संबंधयेन सकस् करन लद आदर्श प्रश्न कीपयक् वेतटाय एवगेम अदत् अपे विद्वत् मंडुल लेस सहभागी वेनवा महानुवर अध्यापन कलापे हिटपु भूगोल विद्या गुरु उपदेशक जानक हिंकेन्द्र महात्मा आयुभवन बुतुमाट एवगेम गाल अलोसियस विद्यालय भूगोल विद्या आचारिणी जीवी दम्मिका महात्म्य आयुभवन बुतुमाट अद दवसेदी अपि अवधाने यमु करन्ने भूरूप निर्माणेम संबंध तवत् पाडम कोटसक वित अपि मीट पेरिन अवधाने यमु करा भूरूप निर्माणे पलमु गणे सह देवन गणे भूरूप निर्माणे संबंधव अपि अद दवसे अवधाने यमु करन्ने भूरूप निर्माणे कियन तेमाव एतुलत तुंगन गणे भूरूप निर्माणय एहेम नैत्नम् बहिर्जन्य कारक आश्रित भूरूप निर्माणय संबंधवाय ए अनुव ओबट दैन दिस्वनवा मेम पाडमे निपुणताव एवगेम निपुणता मट्टम एवगेम विषय अंतर्गतय सह इगेनुम फल मे सियाल्लेम नैवत वतावक ओब वेत अपि अवधाने यमु करन्ने मे पाडम एहेम नैत्नम् मेम एककय सार्थकव पिलितुरक लिवीमट यमु किरीम संदहा मे कियन कारणा देसत् ओब अवधाने यमु कल युतुई कियन एकय ए कियन्ने इगेनुम फल मोनवाद कियन दे ओब तरये सिहि तबा गत युतुई एहेमनम् अपि बलमु भूरूप निर्माणेदी फलमु गणे भूरूप अपि मीट पेर अवधाने यमु करा देवन गणे भूरूपत् अवधाने यमु करा ए आसित प्रश्न साकच्छा करा एवगेम तमयि अपट वडात् वेडि अवधानयक् यमु कल युतु तुंगन गणे भूरूप एसे नोवे नम् बहिर्जन्य कारक आसित भूरूप संबंध कोहमद प्रश्न सकस् वेन्ने ए वट कोहमद सार्थक पिलितुरा गोड़ नगाने ये वगेम सार्थक लकुनक लबागाने कियला अपि अद दवसे मुलिम बहिर्जन्य कारक अक्लेस अवधाने यमु करन्ने पुनुगल भूरूप एसे नोमेति नाम कास्ट भूदर्शने लेस हांदुन्नन बहिर्जन्य कारक पिलिबंदवाय मेम भूरूप निर्माण आश्रित गेट्टलुव साकच्छा किरीम संदहा मम अवस्थाव लबा देनवा दम्मिका महात्मियेट स्तुति बंडार सर අපි තුන්වෙනි ගණේ බුරූප ගැන කතා කරන්නට කලින් අපි හිතුවා මෙතෙක් කල් ආපු 2013 ඉඳලා මේ දක්වා ආපු ප්‍රශ්නත් එක්ක සංසන්දනය කරනකොට හැමදාම මේ තුන්වෙනි ගණේ බුරූප වලින් උත් ප්‍රශ්න අහලා තියෙනවා ඒ අහපු ස්වරූපය අනුව අපි අදහස් කළා මෙන්න මේ වගේ ආදර්ශ ප්‍රශ්න ටිකක් ඔබට ඉදිරිපත් කරවතින් මම හිතන්නේ වැදගත් වේවි කියලා ඒ අනුව අපි පල්මුවෙන්ම තෝරගත්තා හුණුගල් ආශ්‍රිත ප්‍රදේශවල බුරූප එහෙම නැත්නම් අපි මේවට කියනවා කාස්ට් බුරූප කියලා. එයින් පළවෙනි ප්‍රශ්නය හැටියට අපි කතා කරන්න අදහස් කරේ හුණුගල් ප්‍රදේශවල සිදුවන භූගත ජල සංසරණය කෙටියෙන් හඳුන්වන්න කියලා. හුණුගල් ප්‍රදේශවල ඇත්තේ වර්ෂා ජලය. එම ජලය අවට තියෙන වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු කරගෙන කැල්සියම් කාබනේට් පාෂාණය කැල්සියම් බයිකාබනේට් බවට පත් කරනවා. ඒ පත් කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කතා කරන්නේ හුණුගල් ප්‍රදේශයක භූරූප නිර්මාණය කරනවා කියන. එතකොට මතුපිට ගලා යන ජලය පොළව ඇතුළට ද්‍රාවණයේ වීමෙන් ඇතුළට කිඳා බසිනකොට ඒවා අපි භූගත ජලය හැටියට කතා කරනවා. ඒ භූගත ජලය ද්‍රාවකයෙකු ලෙසත් අවසාදිතයෙකු ලෙසත් ඒ හුණුගල් ප්‍රදේශයකදී ක්‍රියාත්මක වෙනවා. එම ක්‍රියාත්මක වීමේදී පාෂාණ කැඩී යාම පාෂා ඔක්සිකරණය වීම කාබනීකරණය වීම සජලකරණය වීම වැනි ජීර්ණ ඒ විවිධ අවස්ථා ක්‍රියාත්මක වීමෙන් භූරූප නිර්මාණය කරනවා මෙන්න මේක තමයි අපි කතා කරන්නේ භූගත ජල සංසරණය කියලා දෙවනුව අපි අදහස් කරා බණ්ඩාරස
හුණුගල් ආශ්‍රිත ප්‍රදේශවල නිර්මාණය වෙන බූරූප මොනවද කියලා සිසුන්ගෙන් දැනගන්න. ඒ අනුව අපි ප්‍රශ්නේ සකස් කරා හුණුගල් ප්‍රදේශවල නිර්මාණය වෙන බූරූප 6ක් නම් කරන්න කියලා. මං හිතන්නේ අපි හුණුගල් ප්‍රදේශයක් ගත්තාම බූරූප තියෙනවා 6කට වඩා තියෙනවා. ගොඩක් තියෙනවා. නමුත් අපි ළමයින්ගේ අර සීමිත කොටසක් විතරක් ලකුණු ප්‍රමාණයට අනුව ගන්න ඕන නිසා අපි කල්පනා කරා බූරූප 6ක් විතර නම් කරන්න කියලා. ඒ අනුව අපිට දකින්න තියෙනවා බූරූප ලැපිස් එහෙම නැත්නම් අපි ඒක ලැපිස් කියනවා දෝලීනා එහෙම නැත්නම් අපි ඒක ඩෝලීනා කියනවා උවාලා කුමටුවල එහෙම නැත්නම් ද්‍රාවණවල ඊළඟට ඒකටම අපි කියනවා බැඩවැල කියලත් පෝල්ජේ හුණුගල් ගුහා හිරිලම්බ හිරි ටැඹ ඒ ආශ්‍රේ නිර්මාණය වෙන ටැඹ ඒ වගේම හුණුකේම හුණුගල් කැට මෙන්න මේ වගේ විශාල සංඛ්‍යාවක් බූරූප මේ ආශ්‍රේ නිර්මාණය වෙනවා මෙවැනි බූරූප දැක ගන්න හැකි ස්ථානයක් අපේ රටේ තියෙනව නේද ගුරුතුමිය වවුලු පනේ කියන ප්‍රදේශයේ පිටල තියෙන විශාල හුණුගල් ගුහාවක් ඒක අපේ දරුවන්ට හොඳ අත්දැකීමක් නේද ගුරුතුමිය ඔව් මොකද අපි බැලුවටින් ඔය කියන අපි හුණුගල් ගුහා වගේ ඒවා ඒ වගේ එකක් ලෝකයේ ගත්තාම අපේ රටේ තියෙන විශාල හුණුගල් ගුහාවක් වවුලුපනේ කියන ප්‍රදේශයේ විශාල හුණුගල් ගුහාවක් පිහිටලා තියෙනවා ඒ නිසා මං හිතුවා තුන්වෙනි ප්‍රශ්නේ අපේ මේ ලංකාවේ ඇතුලේ දකින්න තියෙන බුරූප නිසා තුන්වෙනි ප්‍රශ්නේට මෙන්න මේ වගේ ටිකක් අපි විස්තර කරන්න දාමු ඒ අනුව ලංකාවේ දකින්න ලැබෙන මේ වගේ බූගතු ගුහාවක් ගැන තමයි පළවෙනිම මම මේ රූප සටහන දාන්නේ අදහස් කරේ ඒ අනුව බූගත ගුහාවක් කියලා කියන්නේ නිදි සාධනයේ ප්‍රකටම ලක්ෂණයක් එතකොට මේ හුණුගල් ද්‍රාවණය වීමෙන් තමයි බූගත ගුහාවක් නිර්මාණය වෙන්නේ හුණුගල් ද්‍රාවණය වීමෙන් ගුහා තුළ නිර්මාණය වෙන බූගත ජල මට්ටමට ඉහළින් පිහිටනකොට ගුහාවේ පියස්සේ තියෙන ගුහාව හැදුනට පස්සේ ගුහාවේ පියස්සේ තියෙන ජලයෙන් සිදුවන මේ අවසාදනය උෂ්ණත්වයේ වැඩිවීම හෝ එහෙම නැත්නම් අර ජලයේ වාෂ්ප වීමෙන් හරි මේවා අර පියස්සේ මත එල්ලෙමින් තැන්පත් වෙන්න පටන් ගන්නවා ඒකෙම මිදෙන්න පටන් ගන්නවා මේවා අපි කියනවා හිරි ලම්බයක් කියලා ඒ වගේම සමහර වෙලාවකදී මේ වැටෙනේවා පොළවේ පතිත වෙනවා ඒ හුණුගල් ගුහාවේ පත්ලේ පතිත වෙනවා ඒ පතිත වීමෙන් ඇති වෙනවා ඉහළට ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා ඒක ඒක අපි කියනවා හිරි ටැඹක් කියලා කාලයක් යනකොට මේ හිරි ටැඹේ සහ හිරි ළඹේ කියන දෙකම එකතු වෙනවා එකතු වුණාම ඒක අපි අදහස් කරනවා ටැඹයක් හැටියට එතකොට හුණුගල් ගුහාවක් තුල මෙන්න මේ ලක්ෂණ සියල්ලම දකින්න තියෙනවා ඊළඟ බූරු ඔය ඔබට මේ තිරේ දිස්සෙන්නේ අපිට ඔය කියපු සියලුම බූරුප ඇතුළත් බූගත ගුහාවක් ඊළඟට අපි තවත් බූරුපයක් හැටියට කියන්නේ විශේෂ බූරුප හැටියට ඒවා කීපයක් තමයි අපි මෙතෝරලා සාකච්ඡා කරන්න පටන් ගත්තේ එයින් එකක් හැටියට අපි කතා කරනවා ලැපිස් එහෙම නැත්නම් ලැපිස් හුණුගල් පාෂාණයක් සහිත ප්‍රදේශයක සිරස් සහ තිරස්ව පිහිටි සිරස් සහ තිරස්ව පිහිටි කුස්තුර යලේ වැටීමෙන් ද්‍රාවණය වෙලා මේ කුස්තුර පුළුල් වෙන පටන් ගන්න. ඒ පුළුල් වෙන පටන් ගත්තට පස්සේදී තවදුරටත් මේ වීමේ අර කුස්තුර ගැඹුරු වෙලා ඔය බූරූපේ පෙනෙන පරිදි ඇඟිලි වැනි ලක්ෂණ ගන්නවා. මෙන්න මේව තමයි අපි කියන්නේ ලැපිස් කියලා. ඒ වගේම තවත් විශේෂ බූරූපයක් තමයි උවාලා කියන්නේ. පුනීල හැඩයක් තියෙන අවපාතයක් වැනි එකක් මේක බොහෝ වෙලාවට මේ හුණුගල් බූරූප වල විශේෂ ලක්ෂණයක් තියෙනවා එකින් එක බූරූප ක්‍රමක්‍රමයෙන් වැඩිමින් පවතිනවා එකක් නිසා අනික ඇති වෙනවා අනික නිසා ඊළඟ එක ඇති වෙනවා එහෙමම යනකොට ඩෝලයින් හෙවත් ඩෝලීනා වලින් බූගත ජල වහනය මගේ නිවුරු කාදෙනේ කරනකොට අර ඉවුරේ ගුහාවක් හැදෙනවා මේ ගුහාවේ තියෙන දෙපස තියෙන වැටි කඩා වැටීම නිසා මේක විශාල වෙනවා විශාල වුණාම මේ විදිහට ඩෝලයින් කීපයක් විශාල වෙලා එකක් හැටියට හැදෙනවා ඒකට අපි කියනවා ඌවලාවක් කියලා. ඒ වගේම මම හතරවෙනි කොටස හැටියට කතා කරන්න අදහස් කරා බූගත ජලය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. මොකද අපි අර බූගත ජල සංසරණය නිසා මෙතෙන්ට ගත්තේ අපි බූගත ජලය කියන එකත් මෙතෙන්දිම සාකච්ඡා කරන්න කියලා. අපිට පොළවට වැටෙන ජලය වර්ෂණයෙන් හෝ හිම වැස්සෙන් හෝ
එහෙම නැත් හිම වශයෙන් හෝ පොළොවට පතිත වෙනවා. මෙන්න මේ ජලයෙන් කොටසක් වාෂ්පීකරණය වෙලා යනවා. තවත් කොටසක් පොළොවට උරා ගන්නවා. ඉතිරි කොටස පොළොවට ලබා ගන්නවා. එහෙම නැත්නම් අවශෝෂණය කර ගන්නවා කියලා අපි කියනවා. මේ අවශෝෂණය කර ගන්න ජලය එහෙම නැත්නම් පහළට කාන්දු වෙන ජලය අපාරගම්මේ පටල දක්වා ගියාට පස්සේ එතනින් එහාට යන්න බැරි වෙනවා. එතනින් එහාට යන්න බැරි වෙනකොට අර අපාරගම්මේ පටලයට ඉහළින් මේ ජලය තැන්පත් වෙනවා. මෙන්න මේ තැන්පත් වෙන ජලය තමයි අපි කියන්නේ භූගත ජලය කියලා. මේ ජලය අපිට උපතාණුව කොටස් කීපයකට බෙදන්න පුළුවන්. උල්කා ජලය, කේශාකච්ඡක ජලය සහ සහජාත ජලය. හොඳයි ධම්මිකා මහත්මිය. ඉතාමත් සාර්ථක විදිහට ඇය හුණුගල් කාදනය ආශ්‍රිත ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා අපේ දරුවන්ට අවබෝධයක් ලබා දුන්නා. බුරූප නිර්මාණය කරන පිළිබඳව පිළිතුරු සපයන අතරම දරුවෝ ලකුණු වැඩි ලකුණක් ලබා ගන්න නම් කටුසටහන් ආධාරයෙන් ඇය ඉදිරිපත් කළ බුරූප තමන්ගේ පිළිතුරු පත්‍රයට ඇතුළත් කළ යුතුයි. ඒ සඳහා සිසුන් හුරු විය යුතුයි මේ කාලය තුලදී. ඒ වගේම අපි මීළඟට අවධානය යොමු කරන්නේ වෙරළ කාදනය කියන කාදන ක්‍රියාවලිය සම්බන්ධ ගැටලුවක්. මොකද බොහෝ වැදගත් මාතෘකාවක් වන වෙරළ කාදනය තමයි අපි මේ අවස්ථාවේ ගැටලුවක් ලෙස යොදාගන්නේ. ඒ සඳහා මම අවස්ථාව ලබා දෙනවා හීංකෙන්ද මහත්මයාට. ඔව් බණ්ඩාර සර්, මේ අතරම අපේ දරුවන්ට වෙරළ කාදනය කියන එක ඔබතුමා කිව්වා හරි විශේෂයි කියලා. අත්‍තරම අපි දූපත් රාජ්‍යයක්. ඉන්දියන් සාගරයේ දූපතක් වශයෙන් තියෙන රාජ්‍යයක අපි විශාල වෙරළක් කිලෝමීටර 1600ක විතර වෙරළක් හිමි රාජ්‍යයක්. ඒකෙන්ද අපේ දරුවන්ට මේ වෙරළ කාදනය සම්බන්ධයෙන් තියෙන අත්දැකීම්, ඒව සම්බන්ධයෙන් තියෙන අවබෝධය ඉතා වැදගත්. ඒක නිසා මේ ප්‍රශ්නේ තෝරා ගැනීම මම හිතනවා අපි භූගෝල විද්‍යාවේ හොඳ සාකච්ඡාවකට යන්න පුළුවන් වෙයි කියලා. මම ප්‍රථමයෙන්ම ওই දරුවන්ට මේ වෙරළක දික්පැති කඩක පින්තූරයක් දක්වලා තියෙනවා. දැන් ඒකේ කියලා තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රධාන කොටස් නම් කරන්න කියලා. අපි අර කාල වේලාව ඉතිරි කර ගැනීම සඳහා ඒ උත්තරෙත් සමග පින්තූරේ කුයු දරුවන්ට දීලා තියෙනවා. නමුත් විභාගෙදී ඔබට මේ වෙරළ නම් කොටස් නම් නොකරපු පින්තූරයක් තමයි බොහෝ විට ලැබෙන්නේ මේ වෙරළේ කොටස් හතර නම් කරන්න කියලා. දැන් මෙතෙන්දි සුවිශේෂ කාරණයක් තියෙනවා. මේක අපේ දරුවන්ට පැටලිල්ලක් තියෙනවා. මේ එකම වෙරළයිනට කියලා ඈත මූදු පේනවා. වණ්ඩාර සර්, ඒ දරුවන්ට පුළුවන්ද මේ වෙරළ කොටස් කරන්න? අභ්‍යන්තරයක් දකින්නේ නැහැ. ඒතර මේ හරස්කඩක මේ කොහොමද මේකේ වෙරළ වර්ග හතරක් දකින්නේ? ඉතින් ඒක නිසා හොඳ අදමං අවස්ථාවක් ඔය පින්තූරෙන් කියන්න මේක කොහොමද වෙන් කරගන්නේ කියලා. ඔය රූපරාමයේ දරුවන්ට පේනවා ඔය පින්තූරේ එකක් තියෙනවා පෑල වෙරළ කියලා. මේ පෑල වෙරළ ඔය දරුවෝ කොහොමද පෑල වෙරළ කියලා හඳුනගන්නේ? මට තියෙන්නේ මෙන්න මේ උත්තරේ දෙන්න තියෙන්නේ. පෑල වෙරළට ඔය වඩදියවත් බාදියවත් ඇවිල්ලා නැහැ. එහෙනම් ඔබ රළ ගහන්නේ නැති වෙරළයිම වැලි කොටසක් තියෙනවා ඔය මූදේ බුහුදෙන් ගොඩබිම පැත්තට. ඒක මීට පූර්ව තියෙන්න පුළුවන්. හැබැයි දැනට නැහැ. ඔය රූප සටහන ඇටියට පෑල වෙරළේ ජලයේ සම්බන්ධයක් නැහැ. අන්න ඒක පෑල වෙරළ කියලා වෙන් කරගන්න. ඊරණ මන් තවත් කොටසක් ඔබ අවධානය යොමු කරන්න පුළුවන් ලීසියෙන් වෙන් කරගන්න පුළුවන්. ඕකේ තියෙනවා ඔබ දකිනවා අර ඈතම තියෙන වෙරළ කොටසක් ඔබ වෙරළ කියලා. මේ ඔබ වෙරළේ ඔබට දකින්න තියෙන විශේෂත්වයක් තියෙනවා. වැලි කොටසක් අභ්‍යන්තරේ නැහැ. ඒක වෙරළට අයිති තමයි. හැබැයි ඒකේ වැලි නැහැ. මේ පින්තූරය අපි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොතකින් උපුටාගත් පින්තූරයක්. ඉතාලි වැරදි. ඒක හින්දා ඔබ ඔන්න තවත් ඔබට මම ඉඟියක් කරා ඔබ වෙරළ කියන එකේ වැලි කොටසක් නැහැ. ඔබට දැන් දෙකක් පැහැදිලිව දක්වන්න පුළුවන්. පෑල වෙරළ පැහැදිලි, ඔබ වෙරළ පැහැදිලි. දැන් තවත් ප්‍රශ්න දෙකක් තියෙනවා. කොහොමද මේ මෑත වෙරළයි මොබ වෙරළයි වෙන් කරගන්නේ කියලා. ඒකටත් මම උදව්වක් කියන්නම්. ඔබට පේන වඩදිය. වඩදිය කියලා දන්නව දරුවෝ මුහුද ඉස්සෙනවා. මුහුද ඉස්සෙන අවස්ථාවක් තියෙනවා. අවුරු දවසේ පහත් වෙන අවස්ථාවක් තියෙනවා. මම ඔබ පහළ පන්තිවල ඉගෙන ගැත්ති දවසට වතාවල් හතරක්. ඒ කියන්නේ වඩදිය දෙකයි බාදිය දෙකයි පැය 6න් 6ට 6න් 6ට සිද්ධ වෙනවා කියලා දරුවෝ පහළ පන්තිවල ඉගෙනගෙන තියෙනවා. මේකෙදි මම ඒකෙදි ගන්න මේ වඩදිය වලින් වැහෙන්නේ දරුවනේ මෑත වෙරළ. වඩදියෙන් වැහෙනවා.
ඊවැගේම බාදියේදී බාදිය රේඛාව ඇඳලා ඉවර කරලා තියෙන්නේ මොබ විරලෙන්. එහෙනම් මේ විරල කොටස මම අධ්‍යක්ීමෙන් දන්නවා මේ දරුවන්න මේක වින් කර ගැනීමේ උපාය මාර්ග හරි අඩුයි. එහෙනම් මම අද ඒ හතර කියලා දුන්නා. පෑල විරලේ වතුර නැහැ. ජල කොටසක් ඇඳලා නැහැ. මොබ විර ඔබ විරලේ වැලි කොටසක් නැහැ. එහෙනම් මැද තියෙන ඉතිරි කොටස දෙකේ වඩදිය හැල්ල තියෙන අවසන් වෙන්නේ මෑත විරලේ. එහෙනම් ඊළඟට තියෙන මොබ විරලේ බාදිය අවසන් වෙලා තියෙනවා. ආන ඒ අනුව මේ කොටස් හතර නම් කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. මීට පූර්ව විභාග ප්‍රශ්නයක් වශයෙන් මුත් මේක තිබුණා. මම මෙතෙන්දී මේ 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 අධ්‍යක්ීම ඔබ දුන්නේ මේක වින් කර ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳ ගොඩක් ওই දරුවෝ ටිකක් දුෂ්කරතාවයක් පෙන්නලා තියෙන අවස්ථා තියෙන නිසා. හොඳයි ඒ වගේම බණ්ඩාර සර් අපි දෙවෙනි ප්‍රශ්නේ තරංග කියන්නේ මේ මුහුදු තරංග ක්‍රියාකාරීත්වය ආශ්‍රිත නිර්මාණය වන නිදිසාධිත බෝරූප තුනක් පැහැදිලි කරන්න කියලායි තියෙන්නේ. නිදිසාධිත ඒවා තමයි අහන්නේ. දැන් විභාගවලදී දරුවකට මේක කාදිත බෝරූප හණ්ඩක් පුළුවන් නිදිසාධිත බෝරූප හණ්ඩක් පුළුවන්. වෙලා සමහරක් අවුරුද්දදී නිදිසාධිත හණ්ඩ පුළුවන් කාදිත නැතුව. සමහරක් අවුරුද්දදී කාදිත හණ්ඩ පුළුවන් නිදිසාධිත එක වගේ අවස්ථා වෙන්න පුළුවන්. ඒකත් මතක් කරමි. අපි මේක අහලා තියෙනවා තරංග ක්‍රියාකාරීත්වය ආශ්‍රිත නිර්මාණය වන නිදිසාධිත බූරූප තුනක් පැහැදිලි කරන්න කියලා. එතකොට ඔබට මේ නිදිසාධිත බූරූප රසක් විරල කාදනේ ওই දරුවන්ගේ විශේෂ කොටස් වල ඉගෙනගෙන තියෙනවා. අපි තෝරාගත්ත බූරූප තුනක් තමයි බණ්ඩාර සර් අපි මේක පැහැදිලි කරන්නේ. එහෙනම් එහෙම රාශියක් තියෙන බව ওই දරුවෝ දන්නවා. ඒකෙන් අපි තෝරාගත්ත තුනක් විතරක් පැහැදිලි කරනවා. එතකොට විභාගෙට ඔබට කිව්වොත් එම නිදිසාධිත බූරූප තුනක් පැහැදිලි කරන්න කියලා ඔබ ඒ බූරූප තුන ඉස්සෙල්ලා නම් කරන්න වඩා හොඳ හේම නම් කරලා ඒවා නැවත එක එක අරගෙන කොටස් කරලා විස්තර ලියන්නත් පුළුවන්. අපි සමහරක් වෙලට දැකලා තියෙනවා එහෙම වෙන් වෙන් වශයෙන් නම් කරන්නේ නැතුව ඒකෙත් වරදක් නැහැ. දැන් මේක දීලා තියෙනවා වැල්ල කියලා අරගෙන විස්තරයක් කරලා තියෙනවා. එතකොට අපි හිතමු මේකේ නිදිසාධිත බූරු වැලි වැටියේ කියලා අරන් විස්තර කරනවා. වරදක් නැහැ. මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි යලිත් මතක් කරනවා කාලය පාලනය කරගෙන මේ බූරූප තුන විස්තර කරපුවම ඔබට අදාළ ලකුණු 6 හම්බ වෙනවා. බලපොත් වැල්ල කියලා අපි විරල ගිහිල්ලා අපි දකින වැල්ල කියන එක කොහොමද අපි විස්තර කරන්නේ කියලා. එතකොට මේකේ පැහැදිලි කරලා තියෙනවා ඔය රළ මුහුදු රළට හැකියාවක් තියෙනවා විරල ඛාදනය කරන්න. විරල ආසන්නයේ තියෙන පාෂාන ගෙවා දමන. නේද? ඒ ගෙවිද ඛාදනය කරන්නේ කොටස් වලින් තමයි විරල නිර්මාණය වෙන්නේ. මීට අමතරව බණ්ඩාර සර් ගංගා වලින් ගියන වැලි විශාල වැලි ප්‍රමාණයකුත් මේ වැල්ලට එකතු වෙනවා. මේ විරලට එකතු වෙනවා. මේ වැලි විරලීමේ තියෙන පාෂාණ ඛාදනය කරලා ගන්න වැලි මේ දෙකම තමයි තියෙන්නේ. තාම සියුම් වැලි. තාම සියුම් වැල්ලක් තියෙන. ඉතින් මේකෙන්ද වැල්ල කියන්නේ එක්තරා බූරූපයක්. විරලේ තියෙන බූරූපයක්. ඉතින් රළමගින් ගෙනෙන වැලි පාෂාණ ඒවා කුඩා පාෂාණ කොටස් බවට පරිවර්තනය කළා. මොකද නිරන්තරයෙන් මේ රැල්ල වැදිලා 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 ඒක නිරන්තර ක්‍රියාවලියක්. නේද? අවුරුදු දහස් ගාණක් සිද්ධ වෙන නතර නොවි සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒක නිසා මේවා අපි හිතනවට වඩා මේ පාෂාණ කුඩා කුඩා කොටස් වලට කැඩීමේ හැකියාවක් රළට තියෙනවා. ඒ නිසා අපිට විශාල රළක් වැල්ලක් දකින්න පුළුවන්. ඒ වගේ මතක් කරන්න ඕන දරුවන්ට මේවා වැල්ලක් නැති අවස්ථාවක් තියෙනවා. පාෂාණ උද්ගතයකින් අවසන් වෙන තැනුත් තියෙනවා. නේද? අපි කෝණේශ්වර දේවාලය ගාවට ගියාම අපි දකිනවා එතන වැල්ලක් නැහැ. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ අපි කියන්නේ වෙරලක් නිර්මාණය කරපු තැනක නිදිසාධිත බූරූපයේ තමයි මේ වැල්ල කියලා කියන්නේ. අපි බලමු ඊළඟ අපි රූපරාමයේ මේ වැලි වැටි. අපි තව දකිනවා වෙරලේ වැලි වැටි. දාරක වැල්ල වැලි වැටියක් කියන එක. ඉතින් වැලි වැටි විවිධ වැලි වැටි තියෙනවා. බාධක වැලි වැටි, පෙර වැලි වැටි, එතකොට හරස් වැලි වැටි, සමාන්තර වැලි වැටි, විවිධ වැලි වැටි තියෙනවා. ඔබට පුළුවන් ඒ ඕනම එකක් හෝ අරගෙන වැලි වැටියක් නිර්මාණය වෙන්නේ නිදිසාධිත බූරූපයක් වශයෙන්. ඒ කියන්නේ අර ඛාදනය කරපු වැලි වලින් වැටි වෙරළේ වැටි දැකලා තියෙනවා. මේ වෙරළ වැටි අපි මේ ඇත්තරම ওই දරුවෝ වඩා වෙරළ වැටි දකින්න පුළුවන් එක්කෝ මනාරම් පැත්තු වෙරළට ගියා. එහෙම නැත්නම් නැගෙනහිර වෙරළේ අපිට විශාල වැලි වැටි දකින්න පුළුවන්. සමහරක් ඒවා කඳු වගේ. විශාල අපි මුහුදට යන්නේ කන්දක් නැගලා ගිහිල්ලා තමයි මුහුදට බහින්නේ. මේ කන්ද තමයි වැලි වැටි. ශාකත් හැදිලා තියෙනවා. ඒවට ආවේනික ශාක හැදිලා තියෙනවා. ළමයින්ට තේරෙන්නේ අපි මේ වැලි වැටියක් උඩින් යන්නේ කියලා. නිකම් බුදර්ශනේ බලනකොට මේ ඇතුලේ තියෙන්නේ
ටෝන් මිලියන ගණන් ස්වභාවික වැලිල. ඒවා තමයි මේ අපි වැලි වැටි කියන්නේ. එතකොට ඒ වැලි වැටි තමයි අපි එක බූරු නිදිසාද බූරුපයක් වශයෙන් අපිට විස්තර කරන්න පුළුවන්. අපි ඊළඟ තවත් විසාදිත බූරුපයක් ගත්තා. බොහොම ටිකක් අපි ළමයි මං හිතන ළමයට ලියන්නත් ලේසි. හරි චමත්කාර ජනක එකක් තමයි ටොම්බෝලෝවා කියන්නේ. ටොම්බෝලෝවා කියලා කියන්නේ දරුවනේ මේ ගොඩ බිමයි ඈත දූපතකුයි සම්බන්ධ කරන වැලි වැටියක්. එතකොට අපිට දූපතට බණ්ඩාරසත් බෝට්ටුන් යන්න ඕනේ නැහැ. මේ වැලි වැටිය දිගේම ඇවිදගෙන එතෙන්ට යන්න පුළුවන්. අපිට ලුවා. එතකොට අපිට පාලමක් හදලා දුන්නා වගේ. හැබැයි මේ ස්වභාව ධර්මෙන් තමයි මේ පාලම හදලා දීලා තියෙන්නේ. එහෙම ටොම්බෝලෝ කී දකුණු වෙරළේ තියෙනවා. මණ්ඩාරම් පැත්තේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔව්. ඉතින් ඒතර අපි නිදිසාදිත බෝරූපයක් විදිහට තමයි ටොම්බෝලෝ දකින්න. ඒතකොට දරුවන්ට ඔක විස්තර කරන්න තියෙන්නේ දූපත ගොඩබිම සම්බන්ධ කරන යාකරන වැලි වැටියක් කියන කාර්ය. පොඩි පුළුවන් කටු සටහනකුත් අඳින්නේ. වෙරළේ තුඩක් ඇඳලා ඈතින් දූපතක් ඇඳලා වැලි ඇඳලා පෙන්වන්න පුළුවන් මේන් ටොම්බෝලෝ. වැඩි විස්තරයක් ඕනේ නැහැ. ඒකයි අර ඔබතුමා කිව්වේ මේ රූප සටහන් සපයන්න හැම වෙලෙම උත්සාහ ගන්න භූගෝල විද්‍යාවේදී මේ කටු සටහනක් දෙන්න. ඉතින් ටොම්බෝලෝ ඇඳලා පෙන්වුවම ප්‍රබල උත්තරයක්. ඉතින් පොඩි විස්තරයක් කරාම ඇති. ප්‍රශ්නෙත් එක්ක අපි තවත් ඉල්ලලා තිබෙ තුනයි අර බාධක වැටියක්. බාධක වැලි වැටි කියන්නේ එක්තරා නිසාදිත බූරූපයක්. අපි බලමු ඊළඟ බණ්ඩාරසර් ප්‍රශ්නයක් දීලා තිනවා. රළබුන් වේදිකාව. දැන් ඇත්තම මේ රළබුන් වේදිකාව කියන්නේ කාදිත කාදරේ කාදිත බූරූපයක්. බූරූප කාදරෙන් සිද්ධ වෙච්ච බූරූපණයක් කියන කාරණේ. දැන් මේකේ ලියලා තියෙනවා රළබුන් වේදිකාව කියන එකට අපි දකිනවා මේ මුහුදු දඹයක් ආසන්නේ. මුහුදු දඹයක් කියලා කියන්නේ දරුවනේ පාෂාණයකින් ඉවර වෙන මුහුද. ඒ කියන්නේ පාෂාණයක් අතර ගිහිලා බලපුවම බොහොම ගැඹුරින් මුහුද පේනවා. අපි කිව්වේ අර සමහරක් ලංකාවේ එහෙම ස්ථාන තියෙනවා. අපි කොණේශ්වර දේවාලය ගාවට ගියාම අපිට වැටලක් දකින්නේ අපි දකින්නේ පාෂාණය. හැබැයි බිත්තියක් වගේ ගිහිලා මුහුද හම්බේනවා. එන්නේ ඒවකට තමයි අපි මුහුදු දඹ කියලා කියන්නේ. ඒතර මේ මුහුදු දඹයකින් ඉවර වෙන නම් ඒකට හේතුව තමයි මීට පූර්ව තිබුණු පාෂාණයේ ගෙවිලා 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 ආපසට ඇවිල්ලා. ආපසට ඇවිල්ලා බොහොම පාරගම් කියන්නේ අපාරගම්මි පාෂාණය ගෙවෙන්නේ නැති පාෂාණයකින් මේක අවසන් වෙලා තියෙනවා. අපි හිතන්නේ නැහැ උතලින් නතර වෙයි කියලා. දැඩි පාෂාණ. දැඩි පාෂාණ. තවත් කාදණය වෙලා එන්න පුළුවන්. ඉන්නේ එහෙම මුහුදු දඹයක් ආසන්නයෙන් අපිට මේ සමහරක් වෙලාවට මේ රළබුන් වේදිකා දකින්නත් පුළුවන් නොලබෙන්නත් පුළුවන්. දැන් මෙතන අපි මෙතන රළබුන් මේ වේදිකා කියන අපි දැකලා තියෙන මුහුදට යනකොට විශාල පිටණියක් වගේ එකක් දිගේ ගිහිල්ලා මුහුද හම්බ වෙන අවස්ථා. එතකොට අපි ස්ටේජ් එකක් වේදිකාව. රළ විසින් නිර්මාණය කරපු වේදිකාවක්. එතකොට ඒක අපි කාදිත බූරූපයක් විදිහට කාදනේයි පාෂාණ කපල 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 පසට තල්ලු කරලා වේදිකාවක් හදලා දීලා තියෙනවා. ඒකින්ද ඒකට තමයි අපි එතකොට රළබුන් වේදිකාව කියන්නේ දරුවනේ ඒක කාදිත බූරූපයක්. අපි තවත් අර බාධක දූපක් කියලා මේකේ කොටසක් දාලා තියෙනවා. දැන් මේ බාධක දූපත් කියලා කියන්නේ අපි දැකලා තියෙනවා වෙරළට ගියාම ඔබෙන් පාෂාණ උද්ගතයක් වගේ ජලයෙන් ඉස්මතු වෙලා පේනවා. සමහරක් වෙලාවට ඒවා නිර්මාණය වෙන විවිධ විදි තියෙනවා. දැන් ආරුක්කුවක් වගේ එකක් තිබිලා ඒකේ කොටසක් කඩාන ගිහලා ඉතිරි වෙන්නත් පුළුවන්. දැන් මේකේම නෙමෙයි ගොඩබිමේ ඉඳලම ගොඩබිමේ සිටම මුහුද වෙතර තියෙන පාෂාණ තියෙන තැන්. අපි දැන් දරුවන්ට අත්දැකීමක් ඇති වෙරළ වැලි දිගේ නෙමෙයි පාෂාණයක් දිගේ යන්න පුළුවන් මුහුදට. කිසිම තැනක වැල්ල හම්බ වෙන්නේ නැහැ. පාෂාණයක් දිගේ යන්න පුළුවන්. එතකොට එහෙම පාෂාණයක් දිගේ ගිහිලා මුහුද හම්බ වෙනකොට සමහරක් වෙලාවට මේ රළ මගින් මේ පාෂාණයයි මේ ගොඩබිමයි වෙන් කරලා අර පාෂාණය වෙනම උද්ගතයක් විදිහට මුහුදේ ඉතිරි කරන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට අපි එක දූපතක්. අපි ඒක විශාල ප්‍රමාණය වුණොත් අපි එක දූපතක් කියලා පිළිගන්න වෙනවා. ඒකෝට විශාල පාෂාණ උද්ගතය පොඩ්ඩක් ඈතින් තියෙනවා. අපිට බෝට්ටුවකින් ගිහිල්ලා තමයි අරකට ගොඩ වෙන්නේ. ඉතින් පාෂාණ උද්ගතය කාලයක් යනකොට ඕක ජීර්ණය වෙලා පස් හැදිලා ඒකේ ශාක හැදිලා දූපතක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒක ඒකත් අපි කාදිත බූරූපයක් විදිහට භූවිද්‍යාත්මකව නිර්මාණය කරන කාදිත බූරූපයක් විදිහට තමයි අපි දකින්නේ. අපි තවත් එකක් ආරුක්කු සහ මුහුදු කුළු කියන්නේ. දැන් අර හොඳ ලස්සන පින්තූරයකුත් මං හිතනවා ඔය දරුවෝ දැකලා ඇති මුහුදට නිරාගෙන ගිය පාෂාණ කොටසක අර සිදුරු කීපයක් තියෙනවනේ ආරුක්කු. ඉතින් කොහොමද මේ
මූද දිහාට ගිය පාෂාණයක මේ පැත්තට ආයේ සිදුරු නිර්මාණය වෙන්නේ අර රළට හැකියාවක් තියෙනවා ඒ රළ හැසිරෙන හැටි දැන් එතන එකම විදිහකට නෙමෙයි බණ්ඩාරසර් අපි දන්නවා මේ දරුවෝ එක විදිහකට මේ රළ හැසිරෙන්නේ භූවිද්‍යාත්මකේ මේ පරිසරයේ තියෙන වෙරළ නිර්මාණ ක්‍රියාවල නැත්නම් වෙරළේ සින ස්වභාවය අනුව මේ රළ හැසිරෙන විදි වෙනස් නේ දැන් අර පෞගේ කාලෙක ওই දරුවෝ දක්කා අපි මේ කාලෙදී අර වෙරළ සංරක්ෂණයක් සඳහා වැලිය දුව එක තැනක වෙන තැනක සංරක්ෂණය සඳහා ඒක ඉතින් ඒක උපාය මාර්ග මුදරාල ඒ වැලිය අරගෙන ගිහිල්ලා වෙන තැනක විද්‍යාත්මක උපාය යෝ ගිහිල්ලා තැන්පත් කරයි ඒවා පරේෂණ කරලා කරපු දේවල් ඉතින් ඒ වගේ මේ අර ආරුක්කු අර ඉස්සරහට යන පාෂාණක සිදුරු නිර්මාණය කරන අවස්ථා තියෙනවා ඒව එකක් තමයි පින්තූරේ තියෙන ආරුක්කු කියලා ඕකෙම තව අවස්ථාවක් තමයි ආරුක්කුවේ පියස්ස වහල කඩාගෙන වැටුණා කාලයක් ගිහිලා ආරුක්කුව සිදුර ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා වහල කඩාගෙන වැටුණම එක පාෂාණ කොටසක් ඉතුරු වෙනවා මුහුදේ අන්න ඒකට කියනවා මුහුදු කුලක් කියලා කුල කියන්නේ තව දූපතක් වගේ පාෂාණ කොටසක් උඩට තියෙනවා කියන කාරණා කඩාගෙන වැටෙන්නේ ඔව් සාගර තරංගවල කාදනයේ ප්‍රබල වීම ඌ දෙගම් එක තමයි කර තැනින් තැනට මේ කාදනයේ ප්‍රබලකම් අඩුකම් තැනින් තැනට වැඩි වෙනවා ඒකේ තියෙන එතන තියෙන සාගර ප්‍රමාණය මුහුදු සුළං වල තත්වය ඒ භූවිද්‍යාත්මක තත්වකින් නිර්මාණය වෙන එක. එතකොට මුහුදු කුළු කියන්නේ මුහුදු ආරුකු කියන්නේ කාදනයේ ප්‍රතිඵලයක්. අපි හතරවෙනි එක තරංග කාදනය නිසා වෙරළ ප්‍රදේශයේ සිදුවන බලපෑම් අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග තුනක්. මෙන්න මේක දැන් කාදනය නිදි සාධනයේ දෙක ඇහුවා ළමයින්ගේ අතරම අපි මං කවර දූපත් රාජ්‍යක අපි ඉන්නේ. එතකොට අපි මෙන්න මේ හතරවෙනි එක තමයි අපේ තියෙන සුවිශේෂ අප දරුවන්ගේ ආකල්ප අපි ඇත්තරම මේ ඒ මනින අවස්ථාවක් කොහොමද මේ විරල කාදනය වලක ගන්න මොකද මේ සම්බන්ධයෙන් කරන්න කල යුතු අංශයක් බණ්ඩාර සර් මේකට දරුවන්ට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා ප්‍රජාවක් වශයෙන් අපිට ඒ වගේම රාජ්‍ය මැදිහත් වීමුත් තියෙනවා අපිට කරන්න බැරි දේවලුත් තියෙනවා දැන් මේ ඕන එකක් මේකට ලියන්න පුළුවන් බලමු අපි මොනවද වෙන් කරගන්න පුළුවන් එකක් තමයි දැන් කඩුලාන පරිසර තියෙනවා විරලයි මේ කඩොලාන ආරක්ෂා කිරීම අපි සියලු දෙනාටම කරන්න පුළුවන්. ඒක රාජ්‍ය මැදිහත් වීමක් වෙන්න ඕනේ ඕන පුරවැසියෙකුට මේ කඩොලාන ආරක්ෂා කිරීම සඳහා අපිට විශාල වගකීම් සහ යුතුකම් තියෙනවා. මේ ආරක්ෂා කිරීම. අපි කඩොලාන වෙරළයිනි තියෙන කඩොලාන රකින්නවා කියන්නේ වෙරළ කාදනය වළක්වීමේ හොඳම උපාය මාර්ගයකට අපි ප්‍රවේශ වුණා කියන කාරණේ. අර පෞගේ කාලේ සුනාමි ඛේදවාචකයේදී සමහර කඩොලාන තිබ්බ පරිසරවල ආණිය හවම වෙලා තිබුණා. ස්වභාව ධර්මයෙන් අපිට විශාල කඩුලාන පද්ධතිය මුළු ලංකාව වටේ විවිධ තැන්වල තියෙනවා අන්න ඒක ආරක්ෂා කිරීම හොඳ මානව ක්‍රියා හොඳ ක්‍රියා මාර්ගයක් අපිට ප්‍රවේශ වෙන්න පුළුවන් එකක් අත් බලමු ඊළඟට තව එකක් තියෙනවා ගල් වැටි කොන්ක්‍රීට් වැලි ඒවනේ ගොයින් බැමි දැන් ඒක දැන් ඒකට අපිට ප්‍රවේශ වෙන්න බෑ ඒක වෙරළ සංරක්ෂණයකදී රාජ්‍ය මැදිහත් වීමකින් කරන්න පුළුවන් එකක් නමුත් අපේ ප්‍රශ්නේ හැටියට අපිට ඒවට උත්තර ලියන්න පුළුවන් වෙරළ සංරක්ෂණයකදී මෙන්න මේ වගේ ගල් වැටි වැලි කොට දැමීම පාෂාණ කොටස් ගිහිලා ඒක රාශ කිරීම බැමි කොන්ක්‍රීට් බැමි සකස් කිරීම ඒ වගේ දේවල් කරලා මේක වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග තියෙනවා ඒ වගේම වෙරළ හිරිගල් කැඩීම වගේ ඒවා නීති රීති ගැනලා ඒවා වළක්වන්න කඩොලාන පරිසර විනාශ කරනවා ඒකත් උත්තර වශයෙන් ලියුවා මොකද අපි ඇහුවේ වෙරළ සංරක්ෂණය සඳහා කළ හැකි දේවල්නේ එහෙනම් ඒ නීති රීති පැනවීම කියන්න පුළුවන් මම හිතන්නේ මේත් ওই දරුවන්ට මේකේ දාලා තියෙන්නේ මේ තවත් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග වගේම රජයට ගන්න ක්‍රියාමාර්ග තමයි වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් මම විස්තර කරන්නේ නැහැ ඔය තිරේ ගොඩක් දේවල් තියෙනවා උත්තර කීපයක් විතරයි විස්තර කරන්නේ හොඳයි හින්කෙන්ද මහත්මයා ඔබතුමා සඳහන් කරන්නේ පිළිතුරක් ලියනකොට දරුවා මුලින්ම පිළිතුරෙන් අහන දේ හොඳින් අවබෝධ කරගෙන එය නම් කිරීම වඩා වැදගත් උදාහරණයක් විදිහට කියනවා නම් බූරූප තුනක් නම් කරන්න කිව්වොත් නම් කරලා ඉන් පසුව තමයි ඔහු ඒ පිළිබඳව විස්තරයක් සැපේ යුත්තේ රූප සටහන් කටු සටහන් යොදාගෙන ඒක සාර්ථක ලකුණක් ලබා ගන්න මාර්ගයක් දැන් පිළිතුරු බලන පරීක්ෂකවරයාට අපි උදව් කරන්න ඕන මං කියන්නේ මම ළමයින් දි කියන්නේ එහෙම උදව් කරන්න එයාට පුළුවන් තරගයක් හිත දිනා ගන්න එයාට පහසුකම් සලසන්න අපි ඒක නිසා එයාට පරිච්ඡේද වෙන් කරන්න අහන පිළිතුරට ඍජු උත්තරයක් දීලා වෙන තැනක විස්තර කරන්න. සමහරක් වෙලාවට එක ගොඩේ මේ වටේක තියෙන. එයා හොයා ගන්න ඕන. මේ පරිච්ඡේදය එයා කඩන්න ඕන. කවුද පරීක්ෂකවරයා?
හොයන්ට ඕන. ඉතින් එතන තමයි ලකුණු අඩු වීමේ ප්‍රශ්නේ තියෙන්නේ. කියන පිළිතුරු ලියන විදියක් තියෙනවා. ඒකයි මම කිව්වේ පිළිතුරු ටික සපයන් ඉස්සරලා. ඊට පස්සේ එකින් එක අරන් විස්තර කරන්න. ඉතින් ඒක පාසු කාර්යයක් එක. විශාල පිළිතුරකට වඩා අත්‍යවශ්‍යම කරුණු ඇතුළත් සාර්ථක කෙටි පිළිතුරක් යෝග්‍යයි. ඔව් හොඳයි. බහිර්ජන්නේ කාරකවල ප්‍රධාන කාරක වර්ග දෙකක් පිළිබඳව අවධානය යොමු කරලා ප්‍රශ්න මේ දක්වා සාකච්ඡා කරා. හුණුගල් කාදනය, එහෙම නැත්නම් කාස්ට් කාදනය, ඒ වගේම වෙරළ කාදනය කියන මාතෘකා දෙක පිළිබඳව අපි අවධානය යොමු කරා. අපි තවත් මාතෘකාවක්, එහෙම නැත්නම් කාදන කාරකයක් පිළිබඳව මීළඟට අවධානය යොමු කරනවා. ඒ අනුව අපි ග්ලැසියර් කාදනය සම්බන්ධයෙන්, එහෙම නැත්නම් ග්ලැසියර් ආශ්‍රිත ප්‍රදේශවල සිදුවන භූරූප නිර්මාණය සම්බන්ධව අවධානය යොමු කරනවා. මේ දක්වා අපි භූරූප නිර්මාණයේ ප්‍රධාන බහිර්ජන්‍ය කාරක දෙකක් පිළිබඳව අවධානය යොමු කරා. එකක් තමයි කාස් කාදනය, එහෙම නැත්නම් හුණුගල් ආශ්‍රිත භූරූප නිර්මාණය. ඒ වගේම අපි ඉතා වැදගත් මේ දිනවල අවධානය යොමු වෙලා තියෙන වෙරළ කාදනය පිළිබඳවත්, එහෙම නැත්නම් සාගර තරංග ආශ්‍රිත භූරූප නිර්මාණය පිළිබඳවත් අවධානය යොමු කරා. ඒ වගේම අපි තවත් එක් කාදන කාරකයක් පිළිබඳව සාකච්ඡා කරනවා. එහිදී අපි තෝරාගෙන තියෙනවා ග්ලැසියර්, එහෙම නැත්නම් මහද්වීපික ග්ලැසියර් සම්බන්ධ භූරූප නිර්මාණය පිළිබඳව. මෙහිදී මම ධම්මිකා මහත්මියට ආරාධනා කරනවා කොහොමද අපි ග්ලැසියර් භූරූප සම්බන්ධ ගැටලුවකට පිළිතුරු සපයන්නේ කියලා සිසුන්ට පහදා දෙන්න කියලා. ග්ලැසියර් කියලා කියන්නේ අපි කලිනුත් කතා කරා ඉහළ අක්ෂාංශීය ප්‍රදේශවල නිර්මාණය වෙන, එහෙම නැත්නම් අයිස් බවට පත් වෙලා නිර්මාණය වෙන භූරූප හැටියට. එතකොට අපේ ලංකාවේ මේ தත්ත්වය දකින්නට ලැබුණත් ලංකා ලෝකයේ විශාල ප්‍රදේශවල මෙන්න தත්ත්වය දැකීම සහ ඒ මගින් විශාල භූරූප රාශියක් නිර්මාණය වෙන නිසා අපි මේකත් වැදගත් මාතෘකාවක් හැටියට කතා කරන්න පටන් ගත්තා. ඒ අනුව අපි කියනවා මහද්වීපික ග්ලැසියරයක් කියලා කියන්නේ විශාල ප්‍රදේශයක නිර්මාණය වෙන, ඒ වගේම ඉහළ අක්ෂාංශීය ප්‍රදේශවල මේ ජලය මිදීම නිසා ඇති කරන තත්ත්වය. මේවා අපි ග්ලැසියර් කොටස් දෙකකට බෙදෙනවා. එකක් අපි කියනවා මහද්වීපික ග්ලැසියර් කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මහතලා ග්ලැසියර් තරණී කියලා. ඒ වගේම අපි තවත් කොටසක් කතා කරනවා කඳුහා නිම්න ග්ලැසියර් කියලා. අපි මෙතෙන්දි ප්‍රශ්نين අහලා තියෙන්නේ මහද්වීපික ග්ලැසියර් යනු කවරේද කියන නිසා අපි ඒකට විතරක් උත්තරේ මෙතෙන්දි සපෙනවා. සපයන්න ඕනේ ද්‍රවාසන්න ප්‍රදේශවල නිර්මාණය වෙන ග්ලැසියර් තමයි මහද්වීපික ග්ලැසියර් කියලා අපි හඳුන්වන්නේ. ඒ වගේම අපි දෙවෙනි කොටසේ හැටියට කතා කරනවා ග්ලැසියර් කාදිනේ සිදුවන ආකාර තුනක් තියෙනවා. ඒ කියන්නේ මෙතෙක් අපි කතා කරපු භූරූප වගේම කාදිනේ පරිවහනය නිදිසාදනයේ ආශ්‍රිත භූරූප නිර්මාණය කරනවා වගේම ඒ එතනදිත් අපිට කාදිනේදී වෙනස් වෙනස් විදියට භූරූප නිර්මාණය කිරීමට ඉවහල් වෙනවා. එතනදී ග්ලැසියර් කාදිනියෙන් සිදුවන ආකාර හැටියට අපි කතා කරනවා. එකක් උත්පාටනය, අනිත් එක පිරිසැරීම, අනිත් එක අපි කතා කරනවා උල්ලේඛයේ හැටියට. ඔව් අපි කාදන කාරක වලින් එක කාදන කාරකයක් හැටියට කතා කරනවා උත්පාටනය. උත්පාටනය කියලා කියන්නේ ග්ලැසියර් තට්ටු බහුල ප්‍රදේශයක කඳු මුදුන් වල ඇති පාෂාණ කුස්තුර තුලට ඇතුළෙන ජලය මගින් අයිස් බවට පත් කරනවා. එතකොට ඒ අයිස් බවට පත් වෙන කොටස නැවත කිසියම් පීඩනය 10%ක් තරම් වගේ පීඩනයක් ඒ ප්‍රදේශයේ ඇති වුණොත්, එහෙමත් නැත්නම් ග්‍රීෂ්ම ඍතුවක් ප්‍රදේශයට බලපෑවොත් මේවා නැවත දිය වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වෙනකොට මේවා අඛණ්ඩව සිදු වෙනකොට ඒ පාෂාණ කැබලි වෙලට ගැලවිලා යන්න පටන් ගන්නවා. මෙන්න මේ පාෂාණ කැබලි වීම තමයි අපි උත්පාටනය කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට අපි පිරිසැරීම දෙවෙනි කාරණිය හැටියට අපි කතා කරනවා කාදන කාර්කයේ හැටියට පිරිසැරීම. පිරිසැරීම කියලා කියන්නේ ග්ලැසියරයක් පහළ ප්‍රදේශ කරා ගමන් කරනකොට අර නිම්නවල තියෙන පාෂාණ කාදනය කරගෙන ගසාගෙන යනවා. ඒ පාෂාණ ද්‍රව්‍ය පාෂාණීය ද්‍රව්‍ය සියල්ලම
තවත්තැනකට ගසාගෙන යාම තමයි අපි පිරිසැරීම කියන එකෙන් අදහස් කරන්නේ. ඊළඟට උල්ලේඛය කියලා කියන්නේ ග්ලැෂියරයක් මගින් මතුපිට පාෂාණ සිරි උපමට්ටම් වීම. ඒ කියන්නේ මේ වගේ විශාල ග්ලැෂියරකරණයකදී තට්ටු වශයෙන් තැන්පත් වෙච්ච ග්ලැෂියර් වල යට තියෙනවා ගල් කැබිලි, ගල් කැට, ගල් කුට්ටි ඒ වගේ ඒවා. එතකොට ඒ කියන්නේ බර ද්‍රව්‍ය පහලින් තැන්පත් වෙලා තියෙනවා. දැන් ග්ලැෂියරේ දිය වෙන්න පටන් ගන්නකොට අන්න අර අපි කියපු ඒ ස්තරේ මතින්ම දිය වෙලා යනවා. එතකොට අර පහල තියෙන ගල් කැට, ගල් කුට්ටි ඒවා තල්ලු වෙලා යනකොට පාෂාණේ මතුපිට පාෂාණේ සීරිලා යනවා. ඒක තමයි අපි උල්ලේඛය කියන එකෙන් අදහස් කරන්නේ. තුන්වෙනුව අපි ප්‍රශ්නයක් යොමු කරා නිම්න නැත්නම් කඳු ග්ලැෂියර් නිදි සාධිත භූරූප තුනක් රූප සටහන් ඇසුරින් පැහැදිලි කරන්න. අපාරේ කලින් කාදන චක්‍රවල කියපු වගේම මේකෙත් කාදනයෙන් ඇතිවන භූරූප විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මෙතනදී ග්ලැෂියර් වලට නිම්න ග්ලැෂියර් වලට විශේෂයි නිදි සාධන ක්‍රියාවලියේදී මෙන්න මේ එකම නිදි සාධනයක කොටස් වශයෙන් නිදි සාධනෙ වීම. ඒ කියන්නේ අපි ඒකට කියනවා මොරේන හැටියට ඒවා අපි කතා කරනවා. ඒ කියන්නේ ග්ලැෂියරයක් කාදනයට ලක්වීමෙන් එකතු වෙන පාෂාණ සුන්බුන් වලින් සහ අර කඳු මුදුන් වලින් එකතු වෙන ග්ලැෂියරයට එකතු වෙන ද්‍රව්‍ය වලින් මේ මොරේන නිර්මාණය වෙනවා. එතකොට මේවා අර තැන්පත් වෙන ස්ථානය අනුව එහෙම නැත්නම් ග්ලැෂියර් ගංගාවක ඒවා ගමන් කරන ආකාරය අනුව කොටස් හතරකට බෙදන්න පුළුවන්. නිදිසාධනයේ ප්‍රධානම ලක්ෂණය මොරේන. නමුත් මේ මොරේන වලම තමයි අපි මේ කොටස් කරන්නේ. ඒ කියන්නේ අපි හිතුවත් මෙන්න මෙහෙම ග්ලැෂියර් ගංගාවක් ගමන් කරනකොට ග්ලැෂියර් ගංගාව ගැඹුරෙන් ගමන් කරනකොට අර දෙපැත්තේ කණ්ඩි දෙක ඉස්මතු වෙලා පේනවා. එතකොට මේ කණ්ඩි දෙක යම්කිසි වෙලාවක රඳවා ගන්න බැරි වුණාම මේ කණ්ඩි කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටෙනේම නැවත ගංගා විසින් අරගෙන යනවා. ඒවා දෙපැත්තේ අරගෙන යන ගමන් තැන්පත් වෙනවා. මෙන්න මේව තමයි අපි කියන්නේ ආංශික මොරේන කියලා. ඊළඟට අපි හිතුවත් ප්‍රධාන ග්ලැෂියර් ගංගාව ගමන් කරනවා. ඒකට අතු ගංගාවක් එකතු වෙනවා. ඒ එකතු වෙනකොට අර ග්ලැෂියර් ගංගා ප්‍රධාන ගංගාවේ ආංශික මොරේනයි මේ අතු ගංගාවේ ආංශික මොරේනයි එක්තරා තැනකදී එකට එකතු වෙන. එකතු වෙලා ඒක මැදින් ගමන් කරගෙන යනවා. මෙන්න මේ එහෙම ගමන් කරන එක අපි කියනවා මැදි මොරේනියක් කියලා. ඊළඟට අපි තවත් කතා කරනවා ග්ලැෂියර් ගංගාවක පාතුලිය. අර මං කලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් ගල්, බොරළු, මැටි වගේ ටිකක් බරින් වැඩි ද්‍රව්‍ය මේ ග්ලැෂියර් ගංගාවේ පහළ පාතුලේ තැන්පත් වෙමින් යනවා. මේවා අපි කියනවා බිම් මොරේන කියලා. ඒත් එක්කම ග්ලැෂියර් ගංගාවක ගලාගෙන ගිහිල්ලා අවසානයේදී අර සාමාන්‍යයෙන් ගල් බොරළු වගේ බරින් වැඩි ද්‍රව්‍ය ටික තැන්පත් වෙනවා මේ වගේ අවානක් හැඩියට. තැන්පත් වෙමින් ග්ලැෂියර ඉදිරියට තල්ලු වෙනවා. මෙන්න මේ තැන්පත් වෙන කොටස අපි කතා කරනවා. ඒ කියන්නේ ගඟේ හරහට මැදට තැන්පත් වෙන එක අපි කියනවා අක් මොරේන කියලා. හොඳයි ධම්මිකා මහත්මිය. මේ ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ මහද්වීප ග්ලැසියර් සහ කඳු නිම්න ග්ලැසියර් කියන කොටස් දෙකම ආවරණය වන ආකාරයෙන්. අපේ දරුවෝ එතකොට සූදානම් විය යුතුයි මේ කොටස් දෙකටම. සමහර වසරවලදී එක් වර්ගයකින් පමණක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඕනෑම භූදර්ශන කාරක වර්ගයක්, භූ නිර්මාණ කාරක වර්ගයක් මිනිසාට අයහපත් වගේම යහපත් දේවලුත් ලබා දෙනවා. අපි දන්නවා ගලන ජලය මේ සඳහා විශේෂයි. ඉතින් අපි හතරවෙනි ප්‍රශ්නයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ ජානක හිංකෙන්ද මහත්මයා මේ ග්ලැසියර් භූදර්ශනවල ආර්ථික වටිනාකම සම්බන්ධව. ඒ ගැන මොනවද අපේ දරුවන්ට දෙන්න පුළුවන් අදහස් ඔබතුමා? ඔව්, දැන් දරුවනේ දැන් අපේ දරුවන්ට ටිකක් දුරස් මේ කාරණේ. මොකද අපිට අපේ දරුවන්ට ග්ලැසියර් භූදර්ශනයක් දකින්න නැහැ, අත්විඳින්න නැහැ. ඒක නිසා ටිකක් දුෂ්කරයි මේ ගැන හිතන එක. මේ ප්‍රශ්නෙත් ආර්ථික වටිනාකම කිව්වම දරුවට එකපාරටම හිතන්න බෑ ග්ලැසියර් වලින් ඇදිච්ච භූදර්ශනයක මොකද තියෙන ආර්ථික වටිනාකම කියලා. නෑ දරුවනේ, මේක සැඟවිච්ච කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි මේ ග්ලැසියර් නිර්මාණය වෙලා දැන් මොහොතකට කලින් උපා ග්ලැසියර් අර විශාල ග්ලැසියර් කුට්ටි තල්ලු කරගෙන යනකොට භූදර්ශනයේ පාෂාණ ගෙවි යනවා.
ඒ ගිවියන පාෂාණ කොටස් ඉතාම චූටි සුන්බුන් කොටස් තමයි තල්ලු කරගෙන යන්නේ. ඒවා සෙමෙන් යන්නේ මේ ග්ලැසියරයක් වේගෙන් යන්නේ නැහැ. අපි බැලුවොත් එහෙම මාසයකට දෙකකට 1 සෙන්ටිමීටර 3 4ක් වෙන්න පුළුවන්. මේ මේ මහා විශාල ග්ලැසියර් අපි කියන්නේ ඇතවිට මීටර් 1500 2000 මේ විශාලයි මේ ග්ලැසියරය. යනකොට බණ්ඩාර සර් මේ පොළවේ පිරිමෙදීගෙන යනකොට චූටි අංශු පාෂාණ අංශු කොටස් තමයි තල්ලු කරගෙන යන්නේ. අර පොතකට කලින් අර මොරේන කියලා මේ ගුරු මහත්මිය පැහැදිලි කරේ ඒවා. මේවා මේ ග්ලැසියරය අවසන් වෙන භූමිය තනිතලා භූමියක් නේ. ග්ලැසියරය තවදුරටත් ගමන් කරන්න බෑ වුන් කෝණයක් නැහැ. දැන් ග්ලැසියර කියලා නතර වෙනවා. නතර වෙන්නේ තනිතලාවක. ඒ විතරක් නෙමෙයි දැන් සීත ප්‍රදේශයක නිර්මාණය වුණු ග්ලැසියරයක් ගමන් කරලා නතර වෙන්නේ තරමක් සීත අඩු ප්‍රදේශයේ. දැන් මොකද වෙන්නේ ග්ලැසියරේ දිය වෙන්නේ. ඒකෙන් ගංගා නිර්මාණය වෙලා යනවා. හැබැයි ඉතිරි කරනවා විශාල අවසාදිත භූමියක්. මේ අකුරු මැටි කියලා අපි කියන්නේ. මේ අවසාදිත භූමිය ඉතාම සාරවත් භූමියක්. හොඳ අපි තිරිඟු වගා කරලා තියෙනවා විවිධ භෝග සඳහා. ඇයි? ඉතා සියුම් පස් කොටස් වෙනත් ප්‍රදේශවලින් ගෙන ආපු. විශාල තැනි. ඒ තැනි උපයෝග කරගෙන ওই යුරෝපා රටවල සාරවත් භූමියක තිරිඟු බා හුඟක් බා ඒ වගේ ධාන්‍ය වගා කරලා තියෙනවා. ඒකට එක ආර්ථික වටිනාකමක් තමයි අර අකුරු මැටි ප්‍රදේශවලින් වගා කරන. ඒ විතරක් නෙමෙයි මේ මේ පස් විශේෂ මේ මැටි අපි අර කුඹල් කර්මාන්තේ වගේ සමහරක් භාණ්ඩ නිෂ්පාදනය සඳහා මේව යොදාගත් අවස්ථා තියෙනවා. තව එක සුවිශේෂ කාරණයක් කියලා මම නවත්තනවා. මේ ග්ලැසියරයක් විශාල නිම්නයක මහා විශාල ග්ලැසියරයක් තල්ලු කරගෙන යනකොට නිම්නය දෙපැත්ත කැඩෙනවා. දෙපැත්තේ කැඩෙලා විශාල යූ අකුරක් වගේ නිම්නයක් නිර්මාණය කරන බණ්ඩාර සර්. එතකොට ඈතට පේන්නේ හරි ලස්සනයි මේ යූ හැඩ නිම්නයක්. මේ යූ හැඩ නිම්නේ අපි බැලුවොත් එම දෙපැත්තේ පළ කිලෝමීටර ගාණ ඒ තරම් විශාල යන්නේ. මේක පාවිච්චි කරා මේ අය සත්ත්ව පාලනය සඳහා හරිම භෞතික වශයෙන් හරි වටිනාකමක් තියෙන කෝ අපි දැන් ළමයි හිතන මොකද්ද මේ සත්ත්ව පාලනයේ තියෙන වටිනාකම? එකක් තමයි දරුවනි මේ නිම්නවල විශාල උක්සලතා වැස්මක් හැදෙන්න විදියක් නැහැ. මොකද සීත දේශගුණයක් අධික සීත දේශගුණයක්. ඒක ඉතින් තෘණ නිර්මාණය වුණා. තෘණ භූමි. මේ තෘණ භූමි දැන් කොහෙද තෘණ භූමි තියෙන්නේ? මැදින් යනවා ගඟ. දෙපැත්තේ තෘණ භූමි දෙක. සතුන් ගෙනල්ලා දැම්ම මේ ප්‍රදේශයට. මේ සත්තුන්ට යන්න මේ මේ ඉවුරෙන් එහාට යන්නත් බෑ. මේ ඉවුරෙන් එහාට යන්නත් බෑ. දවල් 30ට මේ මේ තෘණ භුක්ති විඳලා අර ගඟට ඇවිල්ලා වතුර බීලා අර විශාල හරක් රංචුව දක්කගෙන ගෙනියන්න පුළුවන්. අදැඩි ආරක්ෂාව එක පුද්ගලයෙකුට ගෝපාලයෙකුට දෙන්නෙකුට පුළුවන් මේ රංචුවක් බලාගන්න. ඇයි? ඔවුන්ට ස්වභාවික රැකවරණයක් තියෙනවා. මේ කන්දෙන් එහාට යන්නත් බෑ. මේ කන්දෙන් එහාට යන්නත් බෑ. ඒක ඉදයි නිම්න පාවිච්චි කරා ඔය යුරෝපා රටවල් රසක් සත්ත්ව පාලනය සඳහා. ඉතාම දියුණු සත්ත්ව පාලනයක්. ඔය ඒ ඔය අපි පින්ලන්තේ නෝවේ ස්කැන්ඩියා රටවල් වගේම ඔස්ට්‍රියාව බ්‍රිතාන්‍ය ඒ රටවල් මේවා පාවිච්චි කරා. ඒකට අපි දරුවන්ට කියන්න පුළුවන් ආර්ථික වටිනාකම මේ බුදර්ශනේ සපයාගත්ත හැටි. තව එකක් දියැලි මේ මේ ග්ලැසියර් දියවෙන්න පටන් ගන්නකොට සමහරක් නිම්න ග්ලැසියර්වල දියවෙලා ජල පහරවල් එනකොට ඒවා විදුලි බලය නිෂ්පාදනය කර ගැනීම විශේෂයෙන් ස්විට්සර්ලන්තේ වගේ රටවල් නෝවේ වගේ රටවල් නෝවේ රාජ්‍යයෙන් 75% බලශක්තිය අරගෙන තියෙන විදුලි බලය ඔය දියැලි හරහා. ඒ ග්ලැසියර් දිය වෙලාපු වතුරෙන් දියැලි වලින් විදුලි බලය නිෂ්පාදනය වෙයි. ඔක්කොම ආර්ථික වටිනාකම් කියලා අපිට පෙන්වන්න පුළුවන්. තවත් උත්තර රාශියක් මම ඉතාලම මේ අපි පිළිතුරු තුනක් විතර විස්තර කරේ. අන්නේ එවැනි විස්තරයක් මේකේ අපේක්ෂා කරනවා ලකුණු 6ක් ඔබට පැහැදිලි. හැබැයි පරිච්ඡේද වශයෙන් වෙනම මේක ලියන්න කියලා නැවත ඔබෙන් ඉල්ලනවා. හොඳයි. අද දවසේ අපි අවධානය යොමු කරා බහිජ්ජන්‍ය කාරක, එහෙම නැත්නම් තුන්වන ගණයේ බෝරූප නිර්මාණ කාරක තුනක් පිළිබඳව. දරුවෙක්ට ඉතා හොඳින් සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා අපේ සම්පත්දායකයින් ඉතා හොඳින් අවබෝධයක් ලබා දුන්නා. ඔබට එළඹෙන විභාගයේදී පහසුවෙන් පිළිතුරක් ගොඩනගා ගැනීම සඳහා මෙය මහඟු අත්දැකීමක් වෙන්නට ඇතයි කියා අපි සිතනවා. ඉතින් අදත් අපේ සම්පත්දායකයින් ලෙස සහභාගී වුණ මහනුවර කලාපේ ගුරු උපදේශකතුමන්ටත් ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ ගුරුතුමියටත් ස්තුතිවන්ත වෙනවා. හැම දිනාටම ආයුබෝවන්.